අප ප්‍රතිහප ධෛුරයෙන් ලෝකයේ ජයගත් මිනිසුන්. සමාජය වෙනුවෙන් ජීවිතය කැප කළමිනිසුන්. සත්්‍යය වෙනුවෙන් සාධාරලේ වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. ඔබ හමෝටේන. ආරාධිත අම්තෙකු සමඟ රාධිත අම්තෙු ස අයිබුවන් චෙන්න්නයිවල ඉන්දියානු කාර්මිකායතනේ පළමුූ පෙළ සාමාර්ථයක් ගත් නායර නාරායන් ස්වාමී ඇමරිකාවේ මැසෙට්‍රුසිෙට් කාර්මික අංශයේ ශිෂෂත්‍රයක් ලැබවා. මධ්‍යම පාන්තික පවුලක ඔහු එම ශිෂෂත්වය ප්‍රතික්‍ෂේප කළා. තමන්ගේ රටට තමා ලබාගත් දැනුුවෙන් ප්‍රියෝජනයක් ලබා දෙන්න ඕනි කියලා ඔහු හිතුවා. මේ අතර ඔහු රජයේ ඉහෙල්ල තනතුරක පත්වීමක් ලැබවා. ඔහු ඔහුගේ කාර්භාරය අනුව, එක්තරා වෙළඳ සමාගමක නියෝජිතයකුට නීතිෙන් තහනම් කුඹුරක් වෙළඳ සමාගමක් නිසා ගොඩ කරන්නට අවස්ථාව ලබා දෙන්න කියලා නියෝගයක් ලැබුණා. නාරයන් ස්වාමී මේකර්්‍යයනය කළ හමහිතුනා පවුල් හැටදාහක් මේකන් අනාත වන බව. නරයන් ස්වාමී එම තනතුර ප්‍රතික්ෂේප කරමින් ඒකාරයෙන් බැහැර වුණා. නැවතත් නරායෙන් ස්වාමි විවිධ තනතුරුවලට පත් වනා. ඔහු නීතියට නීති්‍යානු කූලව අවනත වන නිසා හැම තනතුරකින්ම පහකරමින් අවසානයේ රුපයල්කෝටි එකොලහක බදු නොගෙ වූ මත්පෑන් ජාවාරම්කරුවෙක්කුගෙන් බදු අයකරන්නට ඔහුට සිද වනාා. නිසාපති බලතලය අටතේ. දිගින් දිගටම සමාජ අසාධහරණය වෙනෙන් පෙනී සිටින නිසා ඔහු දෝෂ දර්ශනයටත් ලක් වුණා එහෙත් අධ්‍යාපනයෙන් ල දැනුමත් ඔහුව ඉවත් කිරීමට ඇති නොහැකියාවත් නිසා ඔහුව පාසය සමායෝජක කියන තනතුරට බල රහිත තනතුරකට පත්කළා ලෝකෙ ඕන ෑම තැනක විශිෂ්ට සේවාවක් කරන්න පරිනත ශිල්පියකු වූ ඔහු මෙවෙලේ කුමක්ත කරන්න කියලා සිත සිතා හේටියා මේ බව ලෝපුරා පැතිරගයා එවිට එක් සජාතින්ගේ සංවිතාන්නේය පැරිස්කාරයාලයේ ඔහුට රැකයාාවකට ආරාධනා ලැබුණා. රටට සේවය කිරීම අත්හැර ඔහු ලෝකේට සේවය කරන්න ගියා ඒ නාරායන් මහතාගේ කතාව. අදත් තව කතා බොහොමයක් රැගෙන මගේ ගෞරවනය ආදරණය ආරාධිතාමුත්තා එක්ක පැකට ආසන්න කාලයක් කතා කරන්න ඔබ සැමගෙන් අවසරයි. ඇය තමයි දක්ුණු ආසියානු සමවන්න ආසියානු පලදායිතා සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ඒවගේම කර්මාන් තමාත්‍යංශය ලේකම් තිලකා ජෑසුන්දර මැතිනිය. ඒ නම ඔබට මේ වෙනකුට බොහොම හුරුයි විශේෂයෙන් මාත්‍ය ආහිතනවලට ශ්‍රී ලංකා ගුවන්නැදිලි සංසාව ඇතුළු අප සැමට එතුමිය අලුත්මහුණක් නොවේ. අයිබුවන් තිකක් දිගු කාලකට පස්සේ ඔබතුමියව ආදරයෙන් පිළිගන්න. බන්තුරි බෝමිස්තූතියි විිශිෂෙන්ම ඔබතුමිය දකිනකොට මේ කාර්යාලයට එනකොට ඔබතුමිය ගැන අද අපේ ආරාධිතමුත්තා සටහන කියවූ බොහෝ දෙනෙක් අද ඔබතුමේ නේ දෙන්නේ ආසයි යහන්න ආසයි දකින්න කියලත් හිෙටිය. මං දැක්ක සමහර කොරිදවවල සමහර අය ඔබතුමයට නොපෙනෙන්න්න ඔබතුමිය දෙස්ස බලන් ඉන්නවා. ඉතිං ඔබතු මෙ එච්චර සමී පයි අපේ ආයතනයේ විශෂෙන් මාධය ආහිතනත් එක්ක. නමුතට හා දිගු කතාවක් තියෙනවා ළමවයේ සිට මේ දක්වා ආගමන ගැන අපි ආරාධි අමුත්තාගෙන් වමසනෝ. ඔබතුකි කුඩාහකාලයටයන් අර පුංචි තිලකා ජය සුන්දර කොයි වගේද කියන්න අපේ අසන්නෝ ආසැති දැනගන්න. තුෂාරයේ පුංචි කාලය මතක්ගනකොට ඇත්තටම පුදුනාකාර සතුටක් සහ තෘප්තියක් දැනනවා. ළමාවිය මාහිතන්නේ ළමාවිය ළමයෙක් විදිහයට කොඩා දරුවෙක් විදිහට ඉතාමත්ම සුන්දරව විද දරුවෙක් වලා දමයි මොම හිතන්නේ. ඇව මගේ පුංචි අවදිය ගත්තා මම ඉතාමත්ම දඟකාර චරිතය. අම්මට එ පාවෙච්ච අම්මට කරදරයක් වෙච්ච නංගිට මල්ලිට වදයක් වෙච්ච. එහම චරිතයක්තම ම ගෙදරය කැන මං ගොඩත් දඟ ර චරිතය පාස්සලයේේදී මට මගේ පාසල් කාලේ මං හරිමආතරය කරන්නේ මගේ කුඩාකාලේ ළමකාලි පාසල්විය පාසල්විය මං ඇත්තරම වින්ඳතුශාලී. ඒ පාසල් ලවදයේ දවසක් නෑර අලුත් අදදකීම් වලට මුහුණ දුන්න චනෙක්. ඒවගේම ළම අවදිය ගැත්තා මහිතාන්නේ ගස්ගල්වල නැගලා කැලේ රිංගලා ගෙඩි කඩලා කාලා කලේ කැලි තියන පලතුරු කාලා යාලෝත් එක්ක සෙල්ලන් කරලා වැැව්වල පීනලා මේ වගේ ගොඩාක් ළමකාලේ අත්දැක් ළමාකාලේ විින්ද ඒ අදදැක මත් එෙක් කලා මංහිතනවා ඒ සුන්දර ළමාවිය ලැබූ පන්නරය. ඒ සහ අදදැකින්. මගේ දෙමවපියෝ ඒත්ක මේ සියරු දෙෙන අසුරෙන් ලැබි චද්දකින්ම් එක්කයි මගේ ගම මංහිතන ඇද මෙත නැවති ල තියන්න කර . ඒසන්තර ගම කොහෙද කෙර දැන ගන්න පියාසන්න කැමති. අතුජරමං ස්ථාන කීපයක හිටිය. මුලින්ම් ඇත්තටම කැකිරාව. අන්ඩාධපුර කැකිරාව කොරස ගල්ලගාමේ ගමීතමයි මම පුංචි කාලේ ගත්ත කළේ ඊට පසේ තවට්ටික කාලයක් යන්නකට අපි ගල්ලොය හිටිය අම්පාරණයවේ හිංගුරක් ගොඩ ගල්ලො හිටිය මහිතන මන් පස. හත්තකට ගිහින් තියෙනා තුෂාරී අවසානයට වන් කැකිරාව මධ්‍යමහා විද්‍යාලයෙන් තමයි උසස් පෙලා හදාරලා ශ්‍රජවදධන පුරවශ්ව විද්‍යාලටාවේ. එහෙම තැනින් තැනට පාසල් හතක් ඔබතු විය අදයන කටයුතු සඳහා යෙදිල තියෙනවා. ඒ ඕනේ ඇයි එකකැනමගේ මගේ පියා මගේ පියගේ රැකියාවත් එක් කල අපි සමහර වෙලාට ඔහ ඉන්න තැංගල හිටියා. අවසානි මගේ අම්මට පව්න තාත්තත් එක්කලා යන යන තැංගල යන්න එකනි සතමයි අප අන්තිමේයට කැක්කෙරාව නැවතුනේ. විවිත. ගම්වල විධ නගරවලාත් දැකම් තියෙනවා. ලමාවයේතිී හෝ මතක සටහන්. ඔබතුමට අදටත් සුන්දරයිම කියලා හිතෙන අවදී ගත කලේකො හෙද ලමංකාලී. නමකාල අත්තරමතු ශරිමගේ සුන්දරම අමදිය ගත්තතු එක කිරාව. ඒගැන්නේ තැමත්ම සුන්දර පරිසරයක් රාජරට වැව්බැන්දි රජ්්‍යය. ඒ පරිසරේ ඒ සුළඟ ඒ සුළගත් එක් කල ගත කරපු ඒ සුන්දර ළම අවධ්‍යිය තමයි මගේ ජීවිතය මං ඇත්තටම රසවිදකාලේ විශේෂෙන් මබතුමය සඳහන් කලා නංගිට මල්ලිට කරදරයක් ුුණයි කියලා දැන් සාමාන්‍යෙන් අපි හලතියෙන පවුලක දඟයා වෙන්නේ මල්ලිලා කියලා. අයලටත් වැඩිය. ඒමුණේඇයි. ම හිතනය තුෂරි මගේ මල්ලි නන්ගේ හරි අහිංසකයි. එ දෙන්න තමයි හැමවෙලාම හැමතිස්සේ මේේදන අයායුව. ඒ දෙන්න හැමවෙලාව මට ර්ගස්තම ඒගොලම් වැඩ කරන්න. එකට හේතුව වනේතුශාරි සම හැමවෙලාෑම මම හිටිය මගේ තාත්තත්ෙක් කළලා. එකඒන තා පවලේ දැ පරිලාමය කරන්න ඕන වෙර තමයි මක කළ තාත් එක් කල එකතුවෙලා අම්මතක කෂ්යටයන්න කැමති නැති ෙදර වැඩ කරන්න ැමති නැති ඒ නිසා තමයි තුශායාය ගශනග අසයි වගේ ේවල් කර එක මයිතන නංගේ මල්ලී දෙන්න අප අතර ලොකු අයස් පරිතරය. ಮಗೇ ನಂಗೆ ಮಠಾಡಿ ಅವ್ರದ್ದು ತುಣೆಗಡೆ ಬಾಲಾಯ್ ಮಗೇ ಮಲ್ಲಿ ಮಠಾಡಿ ಅವ್ರದ್ದು හත්තකට විතරගේ බාල එතකොට ඒ වයස් පරතරයක් එක් නම නගිමල්ලේ ගොඩක් සමී පායි එකකනිසා හැම වෙලා මේේ දෙන්නයික ඉන්න කොට ම ඒක පොඩ්ඩක් විරද්ධග දම ඒදන එක රඩුව ඒවගේම දැන්න කෙනෙකගේ ජීවිතයේ පාසල් අධ්‍යාපනයක් විශේෂයි මොකද තුළින් පන්නරය ලබල උසස් අධ්‍යාපනය කර ොමුුවන්නේ ඉතාමත් භාගයක් ලැබෙනවා සහ ඒක පිටි වහලක් වෙන. ඔබතුන්ගේ පාසල් අධ්‍යාපනයේ විධ පසල් ේද්‍රරගනිමින් සිතුුණ විශීෂයෙන්ම කැම්මතිම සහ ඔබතු මයට මේ අධ්‍යාපනය කියනෙ එකේ වටිනාකමතේරුණු ාසලමකක්ද. ඇත්තරම දුෂාරයඒ පාසල් හතම මගේ ජීවිතය ඉතාමත්ම වැදගත්. එක පාසලක්වත් මම දෙවැනි කොට සලකන්න. හැම පාසලක්ම මට වැදගත්. ඒ හැම තැනකදිම මවජීවිතය විධාකා රද්දකම් ලැබුව. ඒ හැම පාසලකම මම විශේෂයෙන්ම මගේ පාසල් ලවදිය ඉතාමත්ම සතුට එගත කරා මොකද මං අධ්‍යාපනයට වඩ හිටියේ තුශාරි පිට්ටනී. ඒඩාවත්ත එක්ලලා පාසලේ බාහිරකටේතුම හරිතයන ඒ බාහිර කටයතුලදී ප්‍රමුකස්ථානයගත්ත චරිතයක් තමයි මම. ඒත් එක්කම පාසලේදී අධ්‍යාපනයට මම අධ්‍යාපනය මම පාඩු කරගත්තින හැ. නමුත් ඊඩලද හැම වෙලාම බෝලයක් කරග ගෞන්්ඩ කෙරග කියල සෙල්ලන් කන්න කැමති වෙච් කෙනෙකින්ද. ඒ හැම පාසලෙකු මම ඒ චරිතයමගේ ඉදිගටම ප්‍රතිිනියව කරා. විශේෂයෙන් ඔබතුමය සඳහන් කළා ජවද්‍යනපුර විශ්වල් විද්‍යාලයට ප්‍රවේශ වනාා. එතකොට ඒකට පිරි වහලක් වුණු පාසල බතුමේද විශේෂ ඇති. මොකදේ. ඕ තුෂර කැරව මධිමහා විද්‍යාලේ. මංහිතාතන්න යඔ ාහල ඇති ලංකාවේ ප්‍රතම මධ්ධිමහාවිද්‍යාල අතර පොමකස්ථානය තියෙන මධමහා විද්‍යාලක් ඒ පාසලට මං අදත්ආදරේ. ඒකටඒක හේතුත්්‍යෙන අන්තුශාරී කැකරව මධ්ධිමහා විද්‍යාලයේ විතරයි ලංකාවේ එකම පාසල ළමා සාරියන්දි. you <laughs> ඒ ළමාස්සාරී ඇඳගෙන පාසල්ගිය ඒ සුන්දර අවධයට මං ගොඩක් ආදරේ ඒකෙදී ගො බොෝ වෙලාවට මන්ට මගේ ජීවිතයට ලවෙච්ච ඇතැම් අදදැකම් කටුකක්දකින් මතමගේ ජීවිතය බොහෝ වෙලාට වෙනස් වන. ඒ වෙනස්ච්චිකත්ත එක්ල මම විශවාහස කරන අද මම ඉන්න ස්ථානයේ එක සධිස්ථානයක් තමයි කැකිරාව මධ්‍යමහා විද්‍යාලේ එක නිසා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලේ පසල් ලවදිීට මංගොඩක් ආදරේ. මංහිතනවා එතනින් තමයි ම ජයවද්‍යන ප්‍රවශ්වවිද්‍යාලයටාවේ පෙළ හදාරල විශේෂයෙන්ම දැන්න නගරයක කැකිරාව කිවූ හම්මත් ටිකක්මනිසුන්ට අයෝ කැකිරාව හරි දෂ් කරයි. ඒහ මාකල්පයක් කියනවා කර්කාශයි එහෙම කියනවා. ඔබතුමියට දැන් බොහෝ අයා කමැති මේ තමන් ඇත පිරිිසර ගමක ජීවත් වනාා ඇත පිටිසර පාසල්ලක අධ්‍යේනය කටයුතු කරා කියන්න. ඔබතුමිය නොබියව මේ දේවල් ආදරයෙන් නාසාාවෙන් කියනවා ඇයි. ඒ තුෂාරි අමතක කරන්නේ ඒ මංහිතන්නේ මට නගේගේ කිසිම දුෂ්කරතාවයක් කටුකත්වයක් දැනුන්න හැමොකද මගේ ලමා කාලේ හරිම සුන්දරයි. ඒ සුන්දර ළමාකාලේ තුළ මම දකින්නේ මංහිතනවා ඇත්තට මට කොළඹ හරි කටුකයි කියලා. දැම්ම ජීවිතයේ වැඩි කාලයක් මහිතන මගේ ජීවිතයේ භාගකට වැඩාමං කර කොළඹ ගත්ත කරේ මම මේ මීට සුමාන දෙෙකට කලින් ම. ඒකිලාවගේ ගමට අම් අයිතාත්තයි බලන්න ඒවෙලාවෙත් ඇත්තට මම අධදැක්කද ඇත්තම ඔය කටුත්වේශනෑ තුශාරි. ඒ හරි සුන්දරයි ඒ පරිසරේ හරිසි සිල්. ඒ පරිසරේ ගහකොලත් එක්ක විඳින්න පුළුවවා මයිතනනික කොළඹ දැන රස්න මට ඒහි දැනින්නේ තුශාර. ඒ එහනම් එහෙම කට්ටුකායි කියලා මේ ආකල්ප හැමෝමතුල වර්ධනයවේ මින්්‍යන්නේ අමූ ගමනං හරිම දුෂ්කරයි. එහෙම සිතිවිලි පහල වෙන්නේ ඇයි ඔබතුමීතේ ගැන. ම හිතන අප හිතන විදහතු ශාරයක. හිතන විදිහත් එෙ කල තියන පශ්නය අමකද අපේ රටේ ඕනෑම තැනක ඒ කටුකත්තේ තිෙන්න්න පුළුවන් ඕනෑමස්ථානක හැබයි මම විශවාාස කරනවා හැමදෑම මංහිතාන්නේ ලෝකේ බොහෝ අටවල්ල තියෙන ප්‍රශ්නයක්ක් තුශාරී මේ පශයක්ත් එක්ක ගත්තර පස්සේ මේක තමයි මට හිතෙන්නේ හැම්මත් තැනම. ගම ගැ ගමට ආදරය කරන්න ගම මහිතනි මටනම් රටේ කොතනත් එක්කයි තුශාරි. ඒ ඒහින්ද මමහිතනවා මේ රටේ මිනිසුන්ට කටුකත්තය කියන එක කොතනක් තියෙනවා. ඒ කටුකත්තේ හරි සුන්දරත්වය හරි තියෙනෙ තං හිතන විදිහත්වේ. ඔබතුමේ තේරු ගීතයක් තියෙනවා විශිෂයෙන්ම රට ගැනයි කියවෙන්නේ. අපි ඒ ගීතය අහමු ක්‍රබා. මිහිලිය නලලේ අංගනදිලකේ ශරිලංකාදරනෙ තිසරණ සරණින් වූපාලනා ජනතාදිනේදිනේ ජනතා දිනේදිනේ දන්න පිනන තතර සඟරාවතින් තතතිතගත්ත සැනසේවා සඟවෙතගුරුගොවි කම්කරු බරැණියෙන් සිවදිික සැරසේවා සිිවදිික සැරසේවා මිහිනිියනලලේ අංජනතිලක ශ්‍රරි ලංකාදරනේ තිසරණ සරණින් වූපාලන යනතාදිනේදිනේ යනකාදිනේදිනේ බල පලකළ සුරුනරවිරු කැල යළි එෙලබිම හිපදේවා මුදුගුණෙන් තුපුුන් සනනැනින් පුරුන් ලෙස රන්දිවදිලිේවා රන්දිිවදිලිේ මිනිලිය අලදේ අංජනදිලකේ ශ්‍රී ලංකාදරන තිසරණසාරණින් බූපාලන ජනතා දිනදිනේ ජනත දින්නේදිනේ ජනතාදිනදිනේ ජනතා දිනදිනේ ජනතාන පදුරජනය මහාචාර සුනිල් ලාරී රත්නයන්ගේ සත්සර වික්ට රත්නායක ගීතේ ගානා කළේ පණඩිත් අමරදේවයන්න ඇතුළු පිරිස. ජනතාව දිනවන්නට නම් කුමක් කළේ යුතුද. ජනතාව දිනවිය හැක්කේ කාටද. ඊයේ බොහොම පැදිලිපතිම නොබතුවට කිසිම් අදහසක් ඇති ීතේ ගැන කියන්න තුශර ඒ ගීතයටට සන්ඳන ප ඇත්තර මැස්සලට කඳඩලුව වෙන වර්මාන අපි කොහේ දදින්නන්නේ ඇතරම අපි ජනතාව දිනවනද කටයතු කරන්නේ ජනතාව දිනවන නන්තුශාරී අපි සියරු දෙනාම එකතු සංගවෙද ගුරුම සියරු දෙනාම එකතු වේතුයි. හැබ අපට මට අද බොහෝ එල්ලාට ම රාජ්‍ය සංශනයය වචනය කරන්න නිලධාරියෙක්විදයට මම දකින දේතමායි අපි කොහේ දෙයන්නේ අපි කොහේ දින්නේ අපි ජනතාව වෙනුවෙන්ද. මේදේ කරන්න කියන දුක. මදනකද ඒ ගීතයට ඇහුම්කන් දුන්න නම්. ඕනෑම කෙනෙකුට හිතේ තමන්ගේ කාර්භාරයේ මන් කරනවද කියනද. විශේෂයෙන්ම දැන්න ඔබතුමිය රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන රාජ්‍ය සේවකේ. එහම කිව්ව හම බොහෝ අය තුළ තියෙනවා රාජ්‍යසේවය කොයි ඉබටද කියන එක පිළිබඳා කල්පත්. හැබයි ඊට කලින් අපිට කතා කරන්න තියෙනවා දැන්න. තු මේේ නැතරුුණේ කැකිරා මධ්‍යමහා විද්‍යාලයේෙන් විශවවිදයාල ප්‍රවේශයට ආවකෙනන ්‍රීජාවාර්තන පුරවිශවවිද්‍යාලයට පරිසර දෙකක්. හැබයි අදට ජයවර්ධන පුරවිශවවිද්‍යාලයේ කර්කාශ තැනක් නෙම මේ නගරේ තැන්පත්වුණට විශ්විද්‍යාලයක් විදියට බොහම සුන්දර තැන් එතන නතරවෙන්න හිත නිවෙන තැන් ගොඩක් තියෙනවා. ඒ දෙකාාතර වෙන සක්තිපු නද ජීවිතය වෙන සක්ව වුණාද. තුශාරි මෙහෙමයි මම ඇත්තටම දැන් මම කැකිරව අධ්‍යම හාවිද්‍යලීඉඳලා විශ්වවිද්‍යලය පටන්ගට කලින් මං කොළඹටාවේ වල්ලධයන කාධිකාරී පාටමලාව හදාරන්නට මම එත්තටම එතනදි මගේ ජීවිතේ වෙනස් වනාතමයි හැබයි මගේ තාත්ත මාව පොළම්ඹභගන්නල්ලා මාව බෝඩිමි බස්සලා යන්නකොට මට කියලගිය දෙයක් තාමත්තුෂරි මගේ කන ඇතුලි රෙව් දෙවා කියල මට හිතෙනවා මගේ තාත් ඇවිලායි ම කිෙව්දේතමයි ම අවුරුදු දහ නමයක් එතකොට මාව කළම්ඹ ගෙනට නවත්නකොට මට කිව්වදේතමයි මගේ පුතා ලෝකෙ කොහේ හිටියත් මට විස්වාසයි. අවදාවක්වත් වැරද්දක් කරන්නවාගේ අධ්‍යයන කට යුතු හරියට කරන්න කියෙන පනිවිඩේ තියල තමයි මකුල් දෙ කරල්ලා වැඳල සමුගන්න වෙලාවේ මට දුන්න ඒ අවවාදේ මගේ ජීවිතය මංහිතෙනවා. මගේ අදදට මාව මෙතන්ට ගේන්න මගේ ජීවිතයට වැදගත්මුණන්. එතනද මහිතන්නේ කොළඹ දැන් බොහෝ අය කියන තු ශාරි ගමෙන්ගෙන ලම්මයි කොළවැෑ ල්ලා අතරමං වෙන ඇබේ මටනන් කිසිම වෙන සත්තිබන්නේෑ ම ග මේ ජීවත එච්ච විදිහයි ම මෙහි ජීවත්ත එච්ච විදිිය ඒකත් එක්ක මගේ කිසි වෙනසක් ව. ය මගේ ප්‍රධාන පරමාර්තය වුණේ මගේ අධ්‍යයන කටයුතුවරට එක අත්තෙක් මොම චාටට් කරලා ඒ අතරතුරතමයි විශ්වද්‍යාලබ දන්නවා ඒ අවදේ අපේරටේ බොහ ගැටලු තිබුණනවදියයක් විශ්වවිද්‍යාල හල තිබුණේ ශ්‍රජාවධනපුර විශ්වවිද්‍යාර ම ඇතුල නිදනස නුවේ. අනුවේ ඉඳලා අනු හතර වෙනකම් විශ්වවිද්‍යාලයේ ගතකරපු ජීවිතේ මං හිතනවා හැමත් දවසක් මාලුත් අත්දකින් මෙ එකතු කරපු. ඒ විශ් විද්‍යාල ජීවිතරත් ම ගොඩක් ආදර. ඒගේ මත මයි ශ්‍රාදනපුර. ශවවිද්‍යාලේ මගේ විශ්වවිද්‍යාලයේ තමත්ම සුන්දරස්ථානය. ඒ සුදර ස්ථාන ජීවිතයේ තෝ තැන්නක්. කරගත්ත කෙනෙක් මම හැබයි තුෂාරි විශ්වවිද්‍යාලයේ ඇතුල නිරන්දරයම රදිච්ච නැති චරිතයක් ම ම බහෝ ශ්වවිද්‍යාල දෙ මම මගේ විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරනුට මම තවත් අද්‍යන කටයුතු විශාල ප්‍රමාණක නිරත වෙලා හිටේ තුශරරි එතුර මම උපදධීවිතරක්නවේ මම වරල ජන ධීකරණය කර තවත් විවිධාකාර පාටමාලා වන්නල හිටයෙහින්ද ම හරිකාරය බහුල. එතුර ශ්විද්‍යාලය අර තෙල් බැම්ම වාඩි වෙලා ගස්ගල්ලයට වාඩි වෙලා ඉන්නට මට වෙලාක්ති වන්න අවරුදු විශසක් වුණනත් විශ්විද්‍යාලයට ඇතුල්ලනකට අවරදු විසේ එකක් වෙනක උනත් විශවවිද්‍යාලට ඇතුලනොට ඒකාේ හරි සුන්දරකාලේ තරුණ කාලේ හැබයි ඒ තරුණ කාලේ මහිතනා මගේ ජීවිත කිසිම විනාඩියයක්ක් වත් නාස්තිිකලේ ඇතුශාරම. එක නිසා විශ්වවිද්‍යාල ජීත ඒතාමන්ම කාරි වහුලයි මගේ ඒ විශ්වවිද්‍යාල ජවිත දෙවනි වසර පලවෙනි වසර ඒස පලවෙනි වසර අවසාන වෙලා මම ඇත්තනම් මගේ පාල ගත්තහමත් ම තාමත් ඉහලින් හිටිය විශවවිද්‍යාල. එතකොට ඒය අතරතුර දෙවනිවර්ෂය වෙනකට මට ඇත්තටම මම විගනතිපු දෙපාත්තමන්තුව සේවක කනන් ම රැකියාවක්ට ඕර ගත්තා විගරන පීක්ෂකවිද. ඒ රැකව කරනගම තම මගේ විශ්විද්‍යාල අධ්‍යපන නීම කරන්න තු චාරි. ඒගනිසා විශ්වවිද්‍යාලය ගතකරපු හැම දවසක්ම රැකයාවත් එක් ඒ ගත්ත කරපු හැමදවසක්ම කාරය බහුලයි ජීවිත රද්දකින් බොෝ ලබා ගත්තා. විශේෂයෙන්ම ඔපතුමිය සඳහන් කලා. ආත්ත මට කි්ව පුතේ බෝම හෝදිින් ජීවත් වෙන්න කියලා. පුතේ කියන එක දුවකුට පුතේ කියන එක හරිම විශේෂෂයි. ඔබතුම ඒක කොයි විදිහටද ජීවිතයට තාත්තගේ වචනය ළඟා කරගත්ත. න දෂාරය අදරත් මගේ තාත්ත මාව දෙක්හම කටපුරා කියනන්නේ මගේ පුතේ කියලා කව දවක්වත් මට මගේ දූ කලෙක වෙන මගේ අම් මට මගේ දූ කියෙනකට මගේ තාත්ත හැමදාම්මට කතා කරේ මගේ පුතා කියලා එති මට ඇත්තටම ඒ පුතාදැන් ඒක නිසාමද කොු මත් දුවෙක් දක්ත් පුතෙක් දැක්තත් හැම කෙනෙකට ගැන පුතේ කියලා එද ඒක මංහිතන හරි ආදරනියඒ වචන්නේ දුව කියෙනෙක නරකයි කෙනෙෙනේ මම කියන්නේ ම දෙං අර කිවන ම ත් එක්ක හැමවෙලාෑම ගත කර කියලා එතුවට මට තාත්ත ඒ තාත්තක යා කරන හැම වැඩකරම සම්බන්ධ වන්න පොට තාත්ත මට හිතන්නේ මාව පිළිගත්තේ එයායට සම කරලා එකකනි සවන්නදිමට පුතයකිව කියල හිතනවා මයිතන ඒ වචනය ජීවිත හදවතර දෙැරනෙන වචනයක් තු ශාල. ඔබතු මේ තෝරගෙන තියනවා පියගුණ ගීතයක්. ඇත්තටම ජීවිතය තාත්තා කියන කෙනා බොහෝ ජීවිතවල හැරවම්. ගුණගේ තතරින් ඉතාමත් මනස්කාන්ත ආතරණීය තාත්තා ගැන මහාගුතේවල් හදවතේ ජනිත කරන ගීතයක් ඔබතුමේ තෝර ගත්තේ ඇයිඒ. ්‍රශරිමං කිවූ මගේ අම්මට ධත්තර මං ගොඩාක් අදරය කරනනා කියලා. අදටත් අම්මයි තාත්තාය ගැන කල්පනා ගැනරු මට දැනෙ මගේ තාත්තා මහ නිහඩ මහා ගැමුරු මුහ දක්වාගේ එක. හරි අඩුවෙන් කතා කරන්නේ සහරලාට පැයක් කතා කරන්න ගොත්තේම ඒ පැේම කතා කලදන වචන දයක් විතර හිරත්තා එතකොට නිහඩව තියෙන ඒ මහ සාගරය වගේ ඒ චරිතය මගේ තාත්තා ගූියෙක් නෙවේ මගේ තාත්ත රාජ්‍ය සේවකි හැබයි ඒ රාජ්‍ය සේවකයා තුළ ම දැක්කේ බොහෝම සුදර ගැමි චරිතයක් මං ඒ චරිතයට හරි අදරේ අදරත් මහිතන මගේ ජීවිතයේ මගේ පල්ලවෙනි ආදරවන්තය තාත්තා ඇතුර මට පල්ලවෙනිට ආදරක කර තාත්තා මොන්තාත්තටආදරය කරා ඒ ආද අදටත්යෙනවා මාව දැක්කාම ඇත්තරව මගේ තාත්ත මගේ දැත් ඉම්බිනවා. මාව දැක්කහම්මන්දන්නේ මගේ තාත්තගේ ඇස්සල කඳු පිරෙනවා එම මගේ තාත්තමගේ ජීවිතයට මංහිතන මගේ ඔොල් මොඩල එකක මහිතන්න මගේ තාත්තා තුළින් තමයි මම මං හැමදාම මගේ ස්වාමි පුරෂාවහෙවේ මගේ තාත්ත තුලින් දෙ මට ඕනුේ ම තාත්ත වගේ සැමෙක් මහිතන මටඒ එකත්හම්වෙලා තියෙන කියලා දෙේ මගේ තාත්තනය ම ජීවිත අංහිතන්න ඉතාමත්ම ආදරය කරන පිරිමිය අසන්නනි විනාඩියයක් තුළේතුමිය තාත්තා කියලා වචනකීයක් කිව්වාද. ඔබට ඒක මට වගේම තැනන්නට ඇති. රාජ සේවකයක් විදිහට ඔබතුමිය අමාත්‍යංශ ගණනාවක සේවය කරනවා. මා පෞද්ගලිකවත්දන්නෝ පපුදුුව අපි අසන්න නුදදන්නෝ මොන තරං ආයතන වලින් ආයතන වලට වැඩකිරීම නිසාම ඔබතුමිය මාරුකරාද්ද කියලා. විශේෂයෙන්ම, අපේ රාජමාත්‍ය අතනවල තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කෙරීමේ මහගුකාරයක් ඔබතුමිය ජනමාධ්‍යමාත්‍යංශේෂේවය කරදි අතරේ කළේ කම්ම සිටේදී ඉටු කරා. ඒකෙන් බොහෝ දූෂණ වංචා එලීටදාගන්න ටත් හැකියාව ලැබුණ. විශේෂයෙන්ම රාජ්‍යසේවේ සොඳුරුම ස්ථානයේ කොතනද කියලා මං ඔබතු මේගෙන් දැනගන්න කැමති අසන්න වෙනුවේ. ුෂයාරරි රාජ්‍ය සේවේ සොඳරු වායතනයේ කොතනද කියල්ල කිව හම මට එරි රිජුව විලිතුරත් දෙන්න හරියාමාරුවයි. හේතුව මම හිටිය හැම තැනම. ඇත්තර මට සුන්දරස්ථාන ඒවගේම තමයි මම හිතෙන ඔබ කිව්ව වගේ ජනමාධ්‍යාමාත්‍යන්ශයේ අතිරේකලයකම් සංවර්ධන තැනතුරට යකට බොෝ මට තන තිබුණ තොරතුර දැගෙනීම පනත්‍රාත්ම කන්න ප්‍රධානකාරයක් පිදි. ොහෝ යි ට කිව මගේ ේස්තයෝක ොක ෙම් ලලා දොතන වැඩන්න ය කරන්න පුළලා වැඩන්නේ ඕක වැඩන්න නැති තැක් කියලා නමුත් මංකිවේ වැඩක් නැති තැන කිව හිදම මට ගිහිල්ල බලන්න හිතුනයි. ඇතර මම තනම විශවාාස කරන තුෂාරය අපේරටේ ಪನತ್ ಅವ್ರದು ನಿಧಸ ಪಸ್ಸೆ ನಿಧ ಸೇಮ್ ಪಸ್ಸೆ ಇಂಟ್ರೊಡ್ಯೂಸ್ ಕರೆಪ್ಪು ಪನತ್ තියෙන වනං ඒ පනත් අතර මම දැකපු ඉතාමත්ම ස්ටෝන්ක් ස හිතාමත්ම හොඳ පනතා ඒ පනත හරියට ක්‍රියාත්ම කරා නන්තුශාරී තොරතුරු දෙන ගැනීම අයිතිවාසකම් පනත බලත්මය කරලා ඒක නියවාකාරයෙන් ක්‍රියාත්මක වඋුණානන් අධද රාජ්‍ය සේවේ අධ්‍ය අපේ මූුණදිලතිෙන මේ ගැටලු බොහොමකට එතන උත්තර තිබුණා ඉතින් මම විශාස කරන මගේ ඒ කාරසීමාවත් මං හිතාමත්ම අලුද්ධයක් කරන මාධ්‍ය ශේෂ්්‍රයකයන්නේ විශේෂයෙන්ම ජනමාධ්‍ය. න අප තුත ම රජ මද වගේම පු්ජි මාද මුදිත විද්‍යයුත් මාධ්‍යේ මුද්ධත මදේ හැම දෙයක්ම ගත්තහම මම දකින විවස්ථාදායකය විධායකය වගේම අවත් අධිකරණය වගේම මධ්‍යත් අතිශයෙන්ම වැදගත් ඒගනිසා මම විශාස කරන්නා මට ඕන වනේ සංවර්ධන මාධ්‍ය කලාවක් නිර්මාණය වෙනවා දකින්න. අදරත් මගේ ප්‍රාත්්‍යනාවතියන්නේ ඩවලක්ම මීඩිය එකක් මේරටේ ක්‍රාත්මක වියුද් යි කෙනන. අපරටේ මධ්‍යිට විශාල කාරිවාරයයක්ත්තිේ අතුශාර. ඒ මධ්‍යිකාරිවාරයේ. ඉටුක් කරනවා නම් අදමරට මිට වඩා වෙනස්තනක කියලා තුශාරි මොන්තාමත් පිළිගන්නේ. විශේෂයෙන්ම මාධ්‍ය අධ්‍යයනය කන දරුවන් පිළි සක්කුලිය පිටියේ ඉඳන්න ඇවිත්තින්නවා. මාධ්‍ය අධ්‍යයනය ගැනත්තන නන්තර උනන්දුව තියෙනවා. රේඩියෝ මාධ්‍ය තියෙනවා පනස් දෙකටාසන්න සංඛ්‍යාව. එතකොට YouTubeු හා චනල්ස් ප්‍රමාණය දෙසීයේ ඉක්මවනවා රූපවාහිනී මාධ්‍ය තියෙනවා හතලිස් අට හෝ ඊට. මදක් වැඩිපුර මෙහෙම තියෙන තැනකත්, ඇයි මෙහෙම වෙලා තියෙන්නේ බුතුමයට හිතන විදිහෙට. නැවතවතවත්තු ශරිමටක යන තියෙන්නේ. අපට වැරදිච්ච තැනත්තියෙනවා? ඒ වැදනෙන් මන්හිතන අපේ ආකාල් පත්තික් කල. අපේරට මිනිසු හිතන පත්තන විදිහ තමයි මේ ගැටලු බොහෝ මේකට මුල තියන්නේෙ ම මේේදවශවල බොඩක් රාජ්‍ය ආයතනවල දේශන කරනා ඔබ දන්නම් ොම පලදායිතා එන ආසයනු පලදයිතා සංවිධානයට යන්නට කලින් මම පලදායිතා ඒකම් කාර්යාල ලංකාේ අධ්‍යශක විදිර වැඩ කරා ඒ හලසීමාව අනිත්්‍යක තමයි මගේ ජීවිතය මම ඉතාමන්ත්ම ආදරේ කරන කාල පරිචදයත්තමයි ම පලදයිතා මූමෙන්ටකගේ හිටපු කාල පරිච්චේදේ තුශාර. ඒක. පලදායි රටක් නිර්මාණය කරන්නට මං හිතනා මේ රටේ රාජ්‍ය සේවයට විශාල කාර් භාරයක්තිේෙනවා ඒ කාර්බාරය අදටත් මං ඉටු කරමෙන් ඉන්න අතුශාරි මං ඒත් මගේ මේ රාජකාර ජීවිතය අත්තිශය කාරර්බහුලයි ඒත්මං පැය දෙකක් හොයාගෙන මං ඒ පොස් ඩිපර්ට මන්ට්ගේ පොඩක්ටිවිටි ූමෙන්ට එක පටන් ගන්න ස්ටාර්් කරන්න ආරම්භග දේශනය කරා මං හිතනා මං ඊය එතනින් එනකොට පොරස් ඩිපර්ට්මෙන්න්්ගේ ඒ දේශනයට සම්බන්ධනා දෙසිිය panhaketa keangखwak, එතන වන සංදක්ෂ ජන්දරාතු මයඇතුළ. ඒ සියලුම දෙනා වෙනස්සුනා කිය. ඒ සියරු දෙනාටම හිතන රාජ්‍ය සේවේ අපි මෙච්චර කාලයක් මොනාදකරේ ඇත්තටම දුකයි අපි දැන්වත් අපි යමක් කරන්න ටඕනිෙක් මහිතන පලදායිතා මූමෙන්ට් එකක රාජ්‍ය සේවේට එකතු කළ යුතුයි තුශාරි මගේ ජීවිතය මං ආසයන් පලදයිත සංවිධානය ගතකරපු කාලසීමම අවතුල මහිතන මංහරිම සහැල්ලුවෙන් රාජකාරීකරපු කාලසීම. අර ස්ටෙස් අපි හැමදාම අපේ රටේ වැඩකරන්න ස්ට්‍රෙස්ස එකත්තෙක් කලා. හැබයි මං ආය ජපනය වැඩර කාලේ. හරම ලක්ේ ඩකර ස්ටස් තිබුන්න ඒවගේම තමයි මකටි හේතුවමකක්ද. තුචරි ඒකට හේතුව මයි ජපානේ බොහු වෙලාවට නැවතව පපනය මිනිස පාන හරියාාදර ඒ මිනිසුන් යාකල්පගත්තම හැම වෙලාම පොසිටව. කිසිම වෙලාවක තමන්ගේ රට ගැන ලෝකේ ගැන මනුෂකම ගැන ආයතනය ගැන ඒ බොරුව කියනෙක දන්නවත් නෑ මිනිස්සු. එ නිසන්ට අපේ මිනිසු බොරුකිව්හ මන්ඒ ද හ බලාගෙන මටදුකහිතනවා අනේදවන අප මිනිසුන්ට ේද ෑැන රු. බලුවන් වෙන මේ හගනිල්ල ිනිිය මේක ඇත්තරම අවන්කොම හිතාරින්නවා හරි මහරි ඇත්තමේ කියන්නේ හැබැයි ඔබතුම මේයට අත් දැනෙනවා ඇති බොහෝ අය රටට ආදරේ කියල ප්‍රකාශ කනෝ මේ මගේ මාත්‍රභූමිය ලෝකයේ උතුම්ම රට මේක තමයි එකම රට හෙම කියනවා එහෙම කියන පිරිස අතිශ්‍යය වැඩි සමාජමාධ්‍ය ඔස්සේ පලවෙන්න ප්‍රකාශ ඔස්සේ මේ තරම් මාආදරේ කරන්න පිරිසක් රට ඉන්නව නම් මොකදනේ කියලා හිදන්නට තරම්මට ඒදේවල් ප්‍රබල ඉතයි! හබයි තුෂාරයෝය කියන හැමෝගමතියෙන්නේ මමත්වයනෙ ඒ ගැන ආත්මර්ථකාමින් චින්තන ඒ ආත්මර්ථකාමිත්වය නිසා තමන්ගෙන හිතවරයි හිතන්නේ. මහිතන්නේ ලෝකේතියන ලස්සනම වචනය අපි. අකුරුද දෙකේ වචනය අපි කියන එක ලෝකේ මම දකින කැතම වචනේ තමයි තුෂාරි ම කියනෙක්. මත්තයෙන් පිරිච්ච මිනිස්සු කොටසක් ඉන්නගොට අපි කියන සුන්දර වචනයයට පත්තරාතියෙන. ඒක නිසාතමයි අපි හැමවෙලා අපි බොහෝල්ලාට නැතිදේවන කියන්නේ මං ඇත්තනවාට ආදරේක ලකිොට මගේ හදවතින් මංවට අදයකරන්න බොුවක්නයක තුචාර එක දමහා ඇත්ත අභ්‍යන්තරේ ජරාච්ච මිනිසු තමයි කියන්නෙ මගේ රට මං ආදරේ මගේ රට මාතෘ භූමිය අංකයක අංක දෙංකතුන කියලන්නේ ඒගේ කදදාා කරන්නේ රට ගැත මිනිසන්ේ මිනිස ගැ විශලේෂන කරොත් ඒ මනිස සමයි රටර වැඩිමහියය කලා දන දශ. ඔබතුම ට මතක් වෙනවා ඇති. ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කර අත්දැක ලබාගෙන ය බෙදා දුන්න. ඒ ගැන අපි අපි අසන්නට මතක් කරමු. රිම මේ වෙනකගොට ලෝක රටවල් හැට දෙක විතර මං අධ්‍යෙන කටයුතුවල විධ සංචාරවලන රත වෙලා තිේෙනවා රැකියයාවත් එෙක් කළලා ඇති මංහිතන්නේ ලෝකේ බොහෝ රටවල්ලල ඇත්තට මමන්ගේ සංචාරය කරපු හැමරටක්ම අපිට වඩ ඉස්සර හහිගන්න රටවලල් අධදේ බංගලා දේශයගත් ොත්තු ශාරි බංගලදේශයත් ඊට වඩා අපිට වඩ ගොඩා කිදුරෙගන්න අපට නයත්දුන්නන්නේ අපිට නයත්දුන්න ඕ එතකොට මේ හැම රටකිින්ම ලබාගත්ත අධදයක මගේ ජීවිතේ රැකියයාාව ටගේම මගේ පෞද්ජලික ජීවිතේ මගේ රාචකාර ජීවිතේ පෞජීවිතේ සමාජ ජීවිතේ මේ හැම තැනම ම ෙදා දීලතියෙනවා මම වෙෙදා දෙමෙන්න්නඉන්නවා.ඒ හැම රට මං හැම කෙනෙකොඩම කියනගේ හිල්ල බලන්න හද දෙ ත හැ තු රරි මට පක්්්‍යයක් තිේවා. අපේ රටේ ඉන්න මිනිස්සු. මේ රටවල්ලෝට ග්‍යාම හරිම විනේ ගරුයි. හරිම ඩිසිපල හරිම workර්කෝරියන්ටට වැඩ කරනවා හැබැයි මුහදෙන් එතරගිහිල්ලා ආයිආපහු ලංකාවට එනකොට මේ භූමයට පයගගේ හොඩට පස්සේ ආහින්න පරින සත්තාමයි කිසි වෙනසක් නෑ එතින් මගදන්න ඒ ඇයි කියලා නැවත නැවත මං හිතනවා අපි ඔක්කොමල් එක වෙලා විශ්ලේෂණය කරගත යුතුයි ඇයි අපිරිමහි මුණේ කියල නවේ පස් වේ විනාඩිතිස් හතයි? ඔබ ස්වදේශ සේවේ ආරාධිත අමුතා සමඟ අද අපේ ආරාධිතාමුතා තිලකාජය සුන්දර මැතිනිය නමකිෙවත් ඇති එතුමිය කැමති ගීතයක් ක අපට තියෙනවා. අපි වාදනයෙන් අන්නතුරු එතුමීගේ ජීවිතයට එක බද්ධ කල්ල කතා කරමු. ආරාධිත අම්තෙකු සමග. පස්දේටුගේමු උයන් කොනකහිහ ශිල්ත පකත්තෙම නැහලභගත්තෙම දෙපා ටවිම් මයන් කොනකහිද ශිල්පහුගත්තෙමු නැහ ලැබගත්තෙමු දෙපාවාරුනැත ඔබ හැරයන්නට දෙපාවානැත ඔබතෙර නට කඳුලින් පස එමින් වාකල සුඳුරු පැතුම් පුරවා මනමත් කල නෙතකඳුලින් පසකෙනින් වාකල සුඳුරු පැතුම් පුරවා මනමත් කල මගගෙනි නොරයනේය ගෙවුණු වගයි මවහැතු පාසල්ත දයාදර මහෙතු පාසල් මොවනිදයාතර තියමං කිරුව එමු මහවමිදිින් පම් පසන්දටුගෙමු උයන් කොනකරද ශිතපුකතුන්තෙම් නැනලැබගත්න්කෙමු දෙපාවාන්නෙත්ක ඔබ ඇයන්නට දෙපාහ ඔමතිලක ජෑමහා ගාන ශිල්පයාගේ පදරචනයක් සමඟ ගානයක්ත් එතුමගේමයි. ඔබතු මේක තෝර ගත්තා ශිල්ප ලැබුව පාසැල් හතක ඒ වගේම විශ්වවිද්‍යාලයක සහ තවත් ජා්‍යන්තර අදදැකී ඔබතුමේට තියෙනවා මේ ගීතයට ඇලුම් කරන්න හේතු මොකද. දශාරි ඒ ගීතය නිහැන්ඩව අහලබලන්නක කොච්චර හදෝතර දැනවාදගලා. ඇත්තරම ලමාකාලයක් එක් කල බද්ධවෙච්ච ඒ ගීතයට මං අදට අත්තා අදරේ මොකද පාසලේ බාසල් අධ්‍යාපනය නිම කරලා. පොත්මිටියත් තුරුල් කරගෙන ගෙදර ආපු දවස අධටත් ජීවිතය මතකයි. ක් කැඩු යද එක යාලූටි දාලෙන්න්න බරි දුකක් පාසල දාලෙන්න්න බැරි දුක් දැනු නිසා වෙන්නනති හැබයි ඒ පාසල් ජීවිතය ඇත්ත මේ කියන නිය වෙෙල්්‍යායවල් මැද්දෙන් ගිහිල්ලා ඒ සුන්දර පාසල් ජීවිතේ අවසාන වෙනකර දැනිශ්චදයක්ත්වයන අයෝමට හිටේඉදලා යිස්කෝලයායන්න බැනේදගක මයිතන ඒක තමයිඒ ෆිලිින් එක මේකත් එක දැනුනේ හැබයි මේ සුදරත්වයට මංහරි ආදරයේ ඒ තියන පාසල් මං තුශාරය වගේෙන් අහන්න කැම්මති අද අපේ දරුවකුට පාසල ගැන ඔයනි ගීතයක් කියනන්නට පුළුවන්. එවැනි පීලිං එක කදාපේ දරුවට තියනවාද. ඒ විශ්වවිද්‍ය අධ්‍යාපන ඇතුලත් නකට ග ෂ ්‍යයන තුශරරි පසල් ැන්න ඇති දන්න ෂන් ගන කියන පුුවන්දක ඒවගේ සිින්දවා. මොකද පාසලේ නෙවේ දරුවාද ගත කරන්න. හැබැයි තුෂාර මම විශ්වවිද්‍යාලයට යනකාං. මම ගතකර මගේ පාසලේ. ෂ ලස ගෙන වෙහිටිය එත එතොර පාසල කියන ජීවිතයට බද්ධවෙලා තිබුණා හැබැමට ලබ දුකක්දන්නනවාෝ මට හිතනවා මගේ පුතාට මේ ගීතේ විදි මංවිද විදියට විදඳන්න පුළුවන්ද කියෙන දුකට දැනවතු ාරරි ම හිතනවා ඇ නිමලත්තෙම ෆිලිකක් දන්න තු තිකෙන. ඒකට කුමක් කල යුස්තුත අපි වැඩ හිටිය විදිහයට ඩිටියය විදිහයට අපේ දරුවන්ට අධ්‍යාපනයේ දෙනා කියලාපේ මොහදතු ශරි බලාපොත්තු වෙන්නේ ජීවිත කියල දෙන එක අධ්‍යාපනය දෙනට ඔබතු මේ හිතන විදිහට කොතනද මේ මේ ෆීරි ෙමන තම් මේ තියෙන තත්වය අපිට ඇති කරන්නට වැරතුනේ කොතනද එකත් මං කියන්න නවතවතාව අපේ දෙමෝපයන්ගේ සිත්තු විලි දෙමෝපයන්ගේ අපේක්ෂාවන් අම්ම කන තාත්තකනෙක් දරුවෙක් හදල මොකක්ද බලාපොරොත්තුන්නේ අද. බලාන්න තුෂාර අපේ පෙරපාසලට ගම අපේ පෙරපාසල තුළ මං හිතන පෙර පාස අධ්‍යාපන දල අපේ අධ්‍යපනය වෙනස්සන්න ටඕන කිය මමුකදමව ජපාන දක් පෙර පාසල දරුවන්ට අකුර නේ තුෂාරරි ගැන්ුවේ ීවිතයේ ගන්නන්නේ. අනිත්තායත්ක සාමූහිකව ජීවත්වන්න බෙදාහදාගන්න අනිාව ඒේරුම් ගන්නටීම්වාගේ කකු ගන්න එතන තියෙන්නේ දරා ගැනීම සහ ලුකප්ට කිරීම කෙනෙක තමයි තුෂාරයේ පෙර පාසල ගැන බලාගැනීම. ඒන්නේ තමන්ට අනිත්තාඇත්තක ජීවත්තනද. හැබයි අපේ පෙරපාත්සලට යමන දරුවට අපේ අමලතාත්තලා මොනවද තුාරරි බලාපුරත්වවෙන්නේ පර පාසල් යන දරුවට අකර ඔක්කොම කියන්නට පුළුවන්ෙන ග්‍රීසි කතා කරන්න පුළුව වෙන එක ඉදල සහිට ගන් කරන්න පුළුවන්න්නේ මහා ගිර පෝතකයෙක් වගේ ඔක්කොම කියන්න ලියන්න පුළුවන් දරුවයෙක් තමයි අපේ දෙමාව පරන්න. යිදෂාරි ම මගේ ඇත්තර මප අපේ පවල ම සහ මගේ ස්වාමි පොරුෂයා අපි දෙන්න අපේ දරවා හැදුවේ අපේ රටේ අධ්‍යාපනයට ඕන විදිරණව අපි දෙන්නට ඕන විදියට. මංහිතන අපේ දරුවවා ජීවිතයවින්ද. එයාගේ ළමාකාලයාවින්ද හැබැයි දුකක්තියෙන මොකද අපි කාර්ය බහුණයි එයට එඒ හරි යාසයි යදටත් ගම යන්න මගේ ගම යන්නට එයට පුතුමාකා රාසවත්යෙන මට මතකා ඉස්සල්ලා මගේ දරවා මගෙදරමගේ කොළඹඉන්දලා ගම ගෙන චදවස. කොටයායට මාස හ අහයක් හතක් විතර වගේඇතින් ඉසල්ලාම ගහක් දැකලා එයා මේ මුස්සගෙන ගිහිල් අදකෙන් අරංගෙහිල්ලා දොඩං ගසල දොඩම් පිරී ළ මේ චූටි දරුවර කෑ ගහලම් මෙයා කෑ ගහලර සතුට විඳ ලර දොඩන්ගගේ ඩිටික දිහාාබල පුදු විදිටයා ජීවිතයවින්ද මංක කියයනකයි අපේ අධ්‍යාපන කමේ වෙනස්න තඕනි අධ්‍යාපන කමෙන් හදන්නේ මනුසෙක් නෙවේතුශාරි යන්ත්‍රයක් අදන්නේ ඒක හින්ද මට හිතෙනවා ඒ වගේ මමට මතක එකදසම්මගේ පුතා ඉතිහාස පාඩ කරනකොට දසක් මෙයා අන්ට නොහෝගල් මොක ඇයිපුති අමි මේ මට පිස්ුද ඒක මරගන්නේ වයයාම අපි කටපාඩං කල විාගටල්ලියන්නේ අරුමරුවවා මූමරු අප ඒට පාඩගන්න මුන්ට පිස්සු මේ තිහාහස පොතේ ඇැගිල්ලක් ගහ ටන මේක පිරන්න ගිය ලතියෙන්නේ මට අපපිරක කර පොලගෝබ. ඇතරව නමුත්ඒ අධ්‍යාපන කමේ තුළ දරුව පිඩාවට පත්වෙනවා ඒ තුළ අත්මාර්ථකාමී දරුවෙක් විතර ඇතු ශරි දැනුුවෙන් පිරීච්ච ඒ දැනුම ජවිතයට දැනුමත් භාවිතා කරන්නට බැරි පරපුරක් විතරයපන නිර්මාණය කලතිෙන් අලු චින්තනයක් නැති හිතුල්ලක් නැති හදවතක් නැති හැකියාවක් නැති අර ගොඩක් පොතේ දැනු එකතු රගත දරුවෝ රෑනක් නිර්මාණය කරලා මෙරට කොහට දගෙන ද යමගේ යහන අයා පේරට හමුණ කියල අන්න රීසගතු සාරීතන. ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රබලව බල්පානවා කියලා බොහෝය කියන අධ්‍යාපන ප්‍රතිපත්ති්‍යයක් හර හරියට සාපිත වෙලානෑ ආයත නික ප්‍රතිපත්ති නෑ ඒවා රජෙන් රජට අන්ඩුවෙන් අඩුට වෙනස් වෙන මේ කන බතු මටි කියන්න ඇ අධ්‍යාන පති ප. අපට තිබිය යුතුයි ඒවගේම අධ්‍යාපනය අපි කොහටදැන් අපිට නිර්මාණය කරන්නට ඕන පපුරවැසිය නිර්මාණය කරන්නට ඕන කෙනා කෞුද කියන එක තීරණය කරන්නටත් ඕනේ ඒ තීරණය කල තමයි අපි අපේ කම වේදේ හදානයටට ඕනනි ප්‍රතිවත්තියක් ඇද යුතුයි ධ්‍යාපන කම සම්පූර්ණය වෙනසන්නට ඕන ඒකම වෙනස් කරන්න අපි අපේ ප්‍රතිවත්ති වෙනස් කළ යුතුයි. අධ්‍යාපන්ට විතරන්න වේ තුාරරි අපිට මොකටක් ප්‍රතිවත්වයක් නෑ ඒක නිසා අපි හැම පැත්තර අපි ප්‍රතිවති සාකස්ළ යුතු ගීතයෙන් බොහෝ දුරාව අපේ රට ගැන කතා කර. එක ඒක පදයක්තියනව පෙම්බස් දෙඩුවමු උයන් කොන එකෙහිද. ඔබතුන්ය දකිනකොට එදා වගේම අදත් ඉතාම සුන්දර ප්‍රතාපවත් හඬ වගේම වැඩත් ඉතා මනාපෞරුෂයෙන් කරන කාන්තාවක් විදිහයට සමාජගත වෙලා තියනවා ඒ වි තරක්න මේ ඔබතුමට නොදෙවෙන්නේ කෙනෙක් වාන්නට බෑ කියලමට එක්තරා විශිෂ්ට රාජනිලධාරයෙක් කි්ව මට දිල ජයිසුන්දර මැඩම් තරන් කෙනෙක් හොයාගන්න බැරි තරම් කියලා. තව කෙනෙක් කි්ව දෙයක් ඔබතුමේ ඉදිරියේ කියන්නේ ඔබතුමයට එකක් ගෞරවේ පිණිස අනික්දේ තමයි ඔබතුමයට එවන් ප්‍රතිරූපයක් ගොඩනැගෙන්න්නට හේතුසාධක මොන වගේද කියලා අපේ අසන්නු දැනගන්නට කැමති ඇති. ඔබතුමේ හිතන්නේ ඔබතුමයඔ ගුණ වගාව සහවයේ ලම්බා ලගාකරගත්. පෞරෂය මොන විදිහට ද ජීවිතයේ විඳිරණට අවස්ථාව සැලසුනේ. දුෂාරි මං හරි ආදරය කරනවා සරල බවට. සරලබාව චම්භාව මේ ජීවිතයට ගොඩාක් වැදගත්වෙනවා ඒවගේම හැමදාම මම change. වෙනවෙන්න වෙනස් වෙන චරිතයක් වෙනසට කැමතිී ගොඩා හැම වෙලාම විතාවට්ෂේ දැ අපි චේන්් වෙන්න නැතුව කවදවක්ත් ඉම්පු වෙෙන් බැතු ාර ඒනිසා ම හරි ප්‍රේක් සිබල් නම්ම ශේලි ඒවගේ ම මනිසුන්ට ගොඩක් ආදරය කරන මංහිතන්න මට මගේ පව්ලෙන්න්් මගේ කුඩා අවදියෙන් ලැබෙච්ච ඒ පන්නරය නිසා වෙන්නට ඇති ජීවිතයේ බොහෝ වෙලාට සරලත්වයට චම්බාවට මම ගොඩක් ආදරය කරන මනුෂ්‍යත්්‍යයට ආදරය කරන. ඇති මහිතනවා ජීවිතයේ ඇත්තර වන. අදරේ කරල්, දෙැ කවුරුහර හිතනවනං, ඔප මගෙන් අහුවොත් ඔබාදරේ කර ෙද මං ආදරේ කර. ඩක් ආදරය කර ආදරත් ආදරය කරනවා. මකද ඒ ආදරය සහර වෙලාට ඒකකාලෙෙන් කාලෙට වෙනසන්න පුළුවන්ම ආදරය කෙනෙක නැතු අපේ ජීවත්තන බෑ ඒ එක නිසා ආදරය සෙනහත්ස රිංගතුකම බැඳීම මේ සියල්ල ජීවිතයට අවශ්‍යයි මහිතනවා මගේ ජීවිත ම ොහෝ වෙලාවට සාර්ථකයි කිය. හැම පැත්තකිවම මගේ ජීතවම ර්ථකයි කරම. විශේෂෙන්ම මේ ඔබතු මේකිව මට තාත්ත වගේ කෙනෙක් මං ප්‍රාර්ථනා කර ඒ වගේ කෙනෙක් ලැබුණ කියලා. පෙම්බස් දෙටුවමු යන් කොනෙ එකයින්ද උපතුමී තොරගත්තගීත ඉත්තිපුණ පස්සැල් සමය ගැන. ප්‍රේමේ ගැනමුණ වගේ අදහසක්තා අත්දැකීමක්තතිය. ප්‍රමේ හරිසුන්දරයි මහිතන තු ශරය මම ඔය පසලේ පෙන්ම්බස් ොඩපු චරිතයක්ත් එක්ක නවේ මං විවාහ වෙන තියෙන්නේ පෙම්බස් දෙඩුව චරිත ඕනි තරන්තියනවා හැබයි ඒ ජීවිතය අධයක් කරගත්ෙත්න ඒක ජීවිතය එකම දේකරගත්වෙන්න ආදරය කරන ගමන් බොහෝ දේවල් කර. ඇත්තර මහිතන මගේ. දරුණ කාලේ හරිසුන්දරයි මං ගොඩක්විින්ද ඒවාගේම මං කිව මගේ තාත් තමං හැමදාම ආදරය කලත් මම හැමදාමතුශාරී මට විවාහවෙන්නට ඕන වනේ හේතුව මං ගොඩක් වෙලාවට මට ඕුනේ මගේ තාත්ව වගේ චරිතය ඒ නිසා මංඒ අදර කරල තමයි ම විවාහනේ හැමයි මම විශවාස කරනවා අදටත් මම විවාහුන මගේ ස්වාමිපුරෂයට ඒ එයාට මාව දැනන්නේ දරුවෙක්වාගේ බාල සහොදරයක් වගේ මොකද මං එක හරය අදරේ මොද කවු මොනදේකරත් එලියගේ හාමදැ සාමන්්‍යෙන් ගතමතුශාරය අපේ ජීවිතය විධාකාර චරිත භූමිකාවන්තෙනවා මගේ දරුවට අම්ම කෙනක් ඕනේ මගේ දරුවට වැඩන්න සැකච්චි කෙන? මගේ හස්බන්ට වැඩන්න ගෙදරිදි කර්මාන්තමත්‍යංශි ේකම්. මගේ හස්බන්ට ඕන වෙන්න ගෙදරදි වයිෆ් කෙන. මගේ අපපච්චිට තාත්තට වැඩක් නෑ කර්මාන්තමත්්‍යශල් ලේකම්. එයායට ඕන එයා ආදර කරන භයගාදරණය දරවා. මෙන්න මේකයි අපි තේරුම් ගාන්නට ඕන ජීවිතේ. එක නිසා ඒක පටගන ෙැති හිදමයි මහිතනට මගේ ජීවිතය විදදින්න පුළන්ගතති. හැයි ඔතුම ොහම පැසුවට ඔබතු මේ සේවේ කළ හැමස්ථානයකම කියන්නේ. පෙරලිකාර චරිතයක් කියර. ඉතින් ඒක එක්ටරා විදිහක ඔබතුමයට අවාසිසාගත තත්ත්යක් උදාවෙන මොකද දිගින් දිගටම සමහරවෙලාට මාරුවීම් සහ අස්ථානචෝදනා පවාදල වෙන්නේට තියෙනවා. මේ පෙරලිකාර චරිතය ගොඩනගෙන්න්නේ කොමද. දුෂරමං හරි විගරුද්ධ යසාධාරණයට අසාධාරණයට ඒ අසාධාරණයට විරුද්ධව මහිතන්නේ මට ෆයිට කරන්න මහිදර්මගේ ලේවල මේක තියෙනද දෙයක් ංචි ගල්ලිදල කුඩා අවදධ ඉඳදලාම පෙැරිකාඩ චතයක් කියෙනලවංඔවට කිව්වේ කාට හරි අසාධාරණයක් කුණාන මංහිතනඇ. ඒ අසාධාරණය වෙනුවේ මට මන දෙවුණත් මංඒක වෙනුවෙන් පෙනී හිටිය. මොන් පෙරලිකාර චරිතයක් අවුරාජ්‍ය සේවේ රැඩිකල් ලීඩ කෙනෙක් රඩිකල් චෙන්න්ජස්ට යනෙනෙක් කියලා මංහිතන ගොහ අය මංගේේන කියලා මංහිතානය ඒ රැඩිකල් චෙන්ජස් ම කරන්නේ අවශ්‍යතාවයනු. ඒක නිසා මංහිතනා තුශාරී ඒ කිසිම තැනක මට දුකක් පශ්චාත්තාපයක් නෑ ඇත්තටම මගේ රැකයාාජී විතයේ ආපවවිහරිල්ල බැලූ හම මං වැැකියාව කරපු හැම ස්ථානයක තු ශරරි මන් ලොක වෙනසක් කර ලතිනවා ම ඒ වෙනනසට හරියාදරේ මං කිසි දැනක පසුතවෙන්න. විශිෂයෙන්ම ඔබතුය සඳහන් කර මේ අපි යෝග වැලට මූනැතින් පිළිබඳව කාතාවක් වීම තුළත් බොහ පීට අපිියෝග පිරිමි පර්ශවයෙන් එල්ල වෙන. මේ ගැන කියන තයනෙමක්. තුශරරි මං ඇතරම සතුරේ රම් මටනම් කාන්තාවක් ව මභියෝගයක් වෙලානය කවදාවක් වන්න. මංහිතනවා කිසි පේරමි පර්ෂ. පට තේරෙන්න්නහ මොකද අපි මැනෙච් කරගන්න විදිහත් එක් කලා ඒ අපිත් එක්ක වැඩ කරන කටේ ්‍යාකල්ප නිතු ශරීතන තියන්නේ කවුරු මුණදේ අපි ගැන කො විදිරිහිව අපිට මොකද. කියෙන තනතම මොමඉන්න එක නිසා මම හිතනා මම කවදාවක්ත් අභියෝගයක් වුණනෑකාට මම මටකාවක්ත් අභියෝගයක් ව නෑතු ශරය හැබේ මට හිතර බොහෝ දෙනකට මාව අභියෝගයක් වුණගෙන මටඒ ගැතෙෙන අඩම්බරය. ඒ ආටම්පරේය? බොහෝ කාන්තාවන් තුළ අතනැහැ විශේෂයෙන්ම නීතියට වැඩකිරීමේ වගේ කල්ටවේලාවට සහ. අර ඔබ කියන රිජු චරිතලක්ෂණ බොහු කාන්තාවන් සහරතැන්වලදී නම්මශීලී වෙලා විනාශ කරගන්නවා. රාජසේවයෝක බොහො මාසේරුයි කියලායි බොෝයකයන් එහමසේරුුණාද පුතුමයට. අසේරුව අවස්ථාවල් තිබුණෝ. ං නවතවාව කඔබටි කියන්නේගැන අපිට තියනවානං අපි කරලදේ හරි කියන තැන තුෂාරි මංහිතන ඒ අසිරු අවස්ථාවන් සයාල ජයග්‍රහණය කරන්නට මට පුළුවන් වුණා මං ආපු රාජ්‍ය සේවය තුළ විතරන්නවෙේච තුෂාරි ජීවිතය විතරත් නෙවේ හැමතනම ආපු ගමන සුන්දරනය හරි ම සුන්දරයි අසරු ගමන හැබයි ඒ අසරු ගමනේ විදදරාගැනීම් තුළ මං හිතනව මං අද ආපුතැන මං මේ වෙත්ව මේ වෙනකොට ම ඉන්න ස්ානය ගැන ම ගොඩක් සත්තුටයි. අසිරුතාවය එක් කළ ආපු ඒ අභියෝගයන් එක් කළ ලැබිච්ච පන්වරය එක් කළා අදමට ලොකු දෙයක් කරනට හැකයවතේ තු ශාරි මංකයන්නේය ම වයිසටගේ අභියෝග අධදැකීම් සහ ඒ සියල්ල එක්කළ මහිතන ඒ පන්නරයක්ත් අරගෙනයි මන්ගේ අර බොහෝ වෙලාවට අපිට පුංචිකාලය අපි මට මතකයි චූටි කාලේ සමල්ලාට මන් දංඟ වැඩ කන්නට මට අවවාද දෙන වැඩි හිටියු මට කිය තියෙන අපොතෙ උ මකද කෙස් පැහුණේ අ කළට නවේය මංහිතවා මටත්ඒේක කියන බලම් මගේ කෙස් පහලතියන්නේ ෙස්ුද ලති යකලටනවේතු ශරි. එක ඉන්න ම මැචුවට් චරිතයක් අදටත් ංහිතනවා ඒ අභියෝගක අපු ගන තමයි මගේ ජීවිතේයට ශක්තියක් වුණේද. අරදිතමු තාරම් බේදී චෙන්නයිවල නාරයන් මහතාගේ කතා ප්‍රකාශ කලා. ඒක ප්‍රකාශ කරන්න හේතුව හදරැදි කතා ආශචාරපීචි පුංචි හේවා මහත් මැගිකෘතියෙන් උපුටා ගත්ත කොටසක් මේ සත්‍ය කතා. නාරයන් මහතාගේ කතාවත් ඔබතු මේගේ කතාවත් කිසියම් සමාන්තරවයනවාගේ මට දැනුඩි නිසාමං ඒ කතාවත ඕරගත්තා. ඒ කතාව ඔහුන් හමබතුමට හිතනිමකක්ත. ඇතනමතිශායෝ ඔබ කියනකොට මං ගොඩක් ඒ හැමතැනක්ම මම මගේ චරිතයියට ආදේශ කරගත්තා ඇතනම් ම නාාය කෙනෙක්. ොවනත් මංගොඩක් ආදරය කරන චරිතයක් නාරයෙන් කියන්නේ බොහු දේවල් වෙනස් කරනට පුළුව අංවෙච්ච චරිතයක් මංහිතාන රෝල් මොඩල්ස් තේනවා හැම කෙනකොටම මගේ රෝල් මොඩ එකක් ඇතරඔමට හිතන අමටත් නාරයන් වගේ වන්න තිබුණ නාම්සොඳ එකලා මං හිතන මට වෙනට පුළුවන් කිය. විශේෂෙන්ම ඔබතුමය ගැන කතා කර නොකොට කතා නොකරම බැරි දෙයක් තමයි. ඔබතු මේගේ රිජු ගතිගුණ සහ ඔබතුමිය හැමෝටම දක්වන සමානුපාතිකකෙන් හැමෝට මාදරය කරනවසා හැමෝටම එකසේ සලකන ගුණේ. ඒ අතුරින් ඔබතුමට එල්ල වන චෝදනා මට මෙයා මෙහෙමයි කියලා සාපේක්ෂව තියෙන පුලුන්න්න මුත් මා දන්නා පරිදි බොහෝවිීට ඔබසේවේ කල ජන මාධ්‍ය මත්‍යංශේදකිවේ මෙහිම හැමෝටම සලකන කෙනෙක්. පිදැක්ලා නැ කියලා අදටත් ඔබතුමියයට ජනමධ්‍ය මාත්‍යංශයේ සේවක සේවිකාවන් දැක්කහම චායරූපයක් ගහල්ල ආදරය ප්‍රකාශ කල්ල මුුණුපතේ පවා දීර්ග සටහන් තබනෝ මෙහෙම ආදරයක් ලබන්නට හේතුමොකක්ද. තුෂරි මම හිතන්නේ දැ මම ගොඩක් කලාට මම රජකාර කරන්න ගොට ම බොහෝ වෙලාට හිතන්නන්නේ ඔයයි මයි අතර මොකද තුෂරි තින වෙනස. මට දැනෙන්නේ එකයි මට තැනෙන්නේ මම කියන්නේ එකයි ගේට්ටුවෙන් එඩියට ගහාහම අපි ඔක්කෝ එක සමානයි. එක නිසා අපි ඔක්කොමල්ල එකයි එක විතර මගේ ජීවිතේතු ශරි මරතර දෙක්ම. ඔක්කොමල්ල එකයි කියන එක රටකට කොතරම් වැදගත්ත. මංහිතන අරටක් විදිරට ඉදිරයට අන්න නම් ඒ සිින්දනය අපි ගාව තිබුණුත් තුශාරය අපිට මේ අභියෝග මංගත් හමතුශාර මේ විදතාමත්ම මෑඇතක සිද්ධියම්මං ඔට කියන්නේ මගේ විදේශ මිත්තුරන්ද. ජපානේ මිතුර කොඩක් ලංකාවට අපපු වෙලාව කතා අබහ කර ල අපි හම්බුුණ හම මට කියනවා ජයාසාන්. ලංකාවේ මිනිස්තුු නිධානයක්කුට ඉන්න හිඟන් නොටිකක් කිය මට ඇත්තර වමාර දුකක් තෙරුණ ලොකු දුකක් දෙන්න තුෂාරිී ඔය කියන සමානත්වය ඔය කියන ලංගතුකම බැඳීම අපිට රටක් විදියට ඉදිරියට යනට වැදගත් කියනකයි මගේ දහසද. බොහෝදේවල් ඔබතුම මේ සමඟ කතා කරන්නට ඉතිරි ඇති. අපේ අසන්නොත් දුරකදනෑමුතුම් ගණනාවක් දෙනවා අවාසනාවකට ඒව සම්බන්ධ කරගන්න බැහැ. ඒ නමුත් ජීවිතය හිතන්නට අලුද් දෙයක් කාන්තාවන්ට විශිෂයෙන් රාජ සේවකන්ට සහ දෙමාපියන්ට ඔබතුමිගෙන් අති විශාල පනිවිඩයක් ලැබුණ. ඒ විතරක්නමේ තව තවත් රට වෙනුවෙන් අපි කියන. මත්වෙන් ොර අපි කියන චරිතය ගොඩ නගන්නට ඔහතුමාට ඔබතුමට ප්‍රතිපත්ති සම්පාධනය කරන්නටත් ශක්තිය දහිර ප්‍රර්ථනා කරනවා තව තවත් අපරටේ බොහෝදේවල් වෙනස්කම් විශේෂයෙන්ම රඩිකල් චරිතයක් විදිට ඒකයන්නේ බොහෝ පෙරලිකාර චරිතයක් විදිහට ඔබතුමයට රට වෙනුවෙන් දායාද කරන්නට බොහෝදේල් ඉතිරව ඇති ඒසියල්ලම සරෝ ප්‍රකාරෙන් සාර්ථකවේවා කියලම ප්‍රර්ථනා කරනවා අදා අපේයාරති තමුත්තා ආසියනු පළදායිතා සංවිධනය හිට පුවත්්‍යක්ෂ කර්මාන් තමාත්‍යංශේලයකම් දෙලකා ජය සුන්දර මැතිනිය ඉතාමකාර බහුලයි නමුත් ඔබතුමිය අපේ ආරාධනය පිළිගැනම් පිළිබඳව ගෞරවනිය ආදරණයස් සූතිය පුද කරනවා ඒවගේම මුණු පොතප ඔස්සේ සජීවීව මේ විකාශය සිදු කළ හසිනී ඉරේෂාණටත් ඒවාගේම තාක්ෂණික මෙහෙවර සහ නිෂ්පාදන සහය. ්‍රභාවීර සූරයකෙන් ඔබ දෙපලටත් ස්තුතිවන්තවෙමින් ලබන සතතිේ අප හමුවන බලා‍ොරොත්වෙන් ආරාධිතාමුත්තාගෙන් සමගන්නා බොහොමස්තුති ඔබතුමේට. ස්ද ශය ගොන්ඩලි සංස්ථාවට සස්තුති කරනවා ගොඩක් කලවට මංගොඩක්කාආදරය කර ගන්න්නදලී සංස්ථාව ඔබ සෙලු දෙනාට තාමත් මස්තුූතියි ඔබ සමය ගත්ත කල කාලේ මහිතනමින් පැය ඉතාමත්ම වැදගත්තේ ගැු මංගොඩක් සත්තුවටයෙන අ තුශරය ඔපට ෙවින් මස්තුූතියි ඔබේ ආයතනටත් තිස්තුූති. අප්‍රති හත ධෛර්රයෙන් ලෝකයේ ජයගත් මිනිසුන් සමාජය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන් සත්්‍යය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසුන්. ඔබ හමෝටේන ආරාධිත අම්තෙකු සමඟ ආරාධිත අම්තෙකු සග.